ඉතින් කොහොමද ඔයගලට? ඉතින් අද අපි ගෙනාවේ ෆිනිෂ් ලැන්ග්වේජ් එක සම්බන්ධව අලුත් පාඩමක්. අපි ඉතින් පාවිච්චි කරන්නේ හැමදාමක් තදින් මේ පොත තමයි. ෆොරිනර්ස්ලා විදිහට ඔයගලට උනත් මේ පොත තමයි මූලිකව මෙහාවට පස්සේ ඉගෙන ගන්න හම්බෙන්නේ. හරි? ඉතින් අපි ඉගෙන ගන්න ගමන් තමයි අපි අධ්‍යයනය ෂෙයා කරගන්නේ. ඒ නිසා පොඩි පොඩි අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ඔයගලන්ට ගයිඩ් එකක්, ටූල් එකක් අත්ලක් විදිහට පාවිච්චි කරන්න. මේක ප්‍රොෆෙෂනල් ටීචින් එකක් නෙමෙයි. හරි. එහෙනම් වීඩියෝ එක එන්ජොයි කරන්න. සුබ දවසක්. අපි අද අලුත් මාතෘකාවක් ඉගෙන ගමු. කොහොමද ෆිනිෂ් භාෂාවෙන් වෙලාව අහන්නේ, වෙලාව කීයද කියලා කොහොමද අහන්නේ, එතකොට උත්තර දෙන්නේ කොහොමද කියන කාරණේ ගැන ඉගෙන ගමු. බලන්න මේ ලස්සන පොතකුත් තියෙනවා. මේකේ මේ ක්ලොක් එකක් තියෙනවා, ඔරලෝසුවක්. ඉතින් මේ අහලා තියෙන්නේ, මෙතන තියෙන්නේ පාලි යොන්කෝ කෙල්ලෝ ඔන්. ඒ කියන්නේ වෙලාව කීයද කියලා තමයි අහන්නේ. පාලි යොන්කෝ කෙල්ලෝ ඔන්. ඊට අමතරව තව ක්‍රමවලට වෙලාව කීයද කියලා අහන්න පුළුවන්. මිත කෙල්ල ඔන් කියලා අහන්නත් පුළුවන්. අපි ඉගෙන ගමු වෙලාව කීයද. කීයද අපි දැන් සිංහලෙන් අහන්නේ වෙලාව කීයද කියලා. එතකොට මේක ෆිනිෂ් වලින් අපි කිව්වොත් අපිට කියන්න පුළුවන් මිත මිත කෙල්ල ඔන් කියන එක. මේ කෙල්ලෝ කියලා කියන්නේ නම් ක්ලොක් කියන එක, يعني ඔරලෝසුවට කියන වචනය තමයි කෙල්ලෝ කියලා කියන්නේ. වෙලාවට නම් කියන්නේ ෆිනිෂ් භාෂාවෙන් අයික කියලා. දැන් මේ කෙල්ලෝ කියන්නේ ඔරලෝසුව තමයි ක්ලොක් කියන එක. හරි නේද? එතකොට වෙලාව කීයද කියලා අපි අහන්න පුළුවන් මිත කෙල්ල ඔන්. ඒ වගේම මේ අපි දැන් මේ පොතේ අහලා තියෙන්නේ පාලියොන්කෝ පාලියොන්කු කෙල්ලෝ ඔන්. එහෙම ඇහුවත් වෙලාව කීයද කියන එක තමයි අහන්නේ. හරි. එතකොට දැන් අපින් ඇහුවොත් වෙලාව කීයද? දැන් මේ පොතේ තියෙනවානේ, දැන් ඔරලෝසුවක තියෙනවානේ ඉලක්කම් 12ක්. ඉතින් මේ අපි මේ ඉලක්කම් මම හිතනවා ඔයගොල්ලෝ දන්නවා ඇති කියලා. අපි ඉක්මනට මේ ඉලක්කම් වලට කොහොමද ෆිනිෂ් භාෂාවෙන් කියන්නේ කියලා ඉගෙන ගමු. අපි අපි එක, එහෙම නැත්නම් 1 කියන එකට ෆිනිෂ් වලින් කියනවා උක්සි. තර 2 එහෙම නැත්නම් 2 කියන එක 1 තර 2 2 වලට කියන කක්සි කක්සි. සාමාන්‍යයෙන් මේ ලිඛිත විදිහට එනකොට මේක කතා කරනකොට කක්ස් ඒ විදිහට මේගොල්ලෝ එක එක සරලව ඒගොල්ලෝ කියනවා. ඉතින් 2 කියන එක ඊළඟ 3 කියන එක අපි call me 3. ඊට 4 කියන එක මේලියා 4. මේලියා 4. 5 වීසි 5 වීසි. ඊට උක්සි කක්සි කෝල්මේ නීලියා වීසි. 6ට කියනවා කූසි. 7 සෙයිතමයි 7 සෙයිතමයි. එතකොට 8ට කියනවා කහදෙක්සන් 8 කහදෙක්සන්. එතකොට 9 නවය උඩෙක්සාන් යුඩෙක්සාන් කියන එක තමයි නවය. එතකොට 10 කියුමෙනෙන් කියුමෙනෙන් කියන එක තමයි 10. ඉතින් මේ පොතක් තියෙනවා මේ නම්බර්ස් වලට. මේ පොතේ තියෙනවා 1 කියන්නේ උක්සි. මෙතන 1 මෙතන උක්සි පිල්වි පිල්වි කියලා කියන්නේ මේ රූපයට අදාළව තමයි ඒකේ තියෙන්නේ. එතකොට 2 දෙකට කියන්නේ කක්සි. 3 කෝල්මි කෝල්මි. එතකොට මේ 4 කියන්නේ නීලියා. එතකොට 5 වීසි. එතකොට 6 කූසි. 7 සෙයිසෙමෙන්.
මේ රූපෙට අදාළව තියෙන මේ පොඩි කෑමට තියෙන පොතක්. මේ අටට කහරික්සන්. නවය යුරික්සන්. දහය කියුමනන්. දහය කුමනන්. එතකොට දැන් තව ඔර්ලෝසි තව 11 12ක් තියෙනවනේ. එතකොට 11ට කියන්නේ උක්සිතෝයිස්ත. 11ට කියනවා උක්සිතෝයිස්ත. එතකොට 12ට කියනවා කක්සිතෝයිස්ත. යුක්සිතෝයිස්ත 11 යුක්සිතෝයිස්ත අපි අර 12 කක්සිතෝයිස්ත අපි අර 10 10 ගැන 16 18 10 කියන එක තමයි මේකේ තොයිස්ත තොයිස්ත කියලා හේදින්නේ. ඊටු ටික ඔක්කොම 13 නම් කොල්මි තොයිස්ත 14 නම් නීලිය තොයිස්ත. ඒ විදිහට තොයිස්ත තොයිස්ත කියකිය තමයි මේකේ හේදින්නේ. හරි. එතකොට අපි බලමු දැන් වෙලාව කීයද කියලා අපි ආම වෙලාව කීයද කියලා. එතකොට කොහොමද හන්නේ මිත කෙල්ලෝ ඔන්. මිත කෙල්ලෝ ඔන්. අපි හිතමු වෙලාව දැන් දෙකයි. වෙලාව දැන් දෙකයි. එතකොට අපිට කියන්න පුළුවන් වෙලාව දෙකයි කියලා ෆිනිෂ් භාෂාවෙන් කියන්නේ කෙල්ලෝ ඔන් කියලා ඔයාලට වෙලාව කියන්න තියෙනවා. කෙල්ලෝ ඔන් කක්සි. කෙල්ලෝ ඔන් කක්සි. වෙලාව කීයද? ඊට අපිට මේක කියන්න පුළුවන් දැන් වෙලාව දෙකයි. එතකොට අපි කියනවා වෙලාව දෙකයි. වෙලාව දෙකයි කියලා අපි සිංහලෙන් කියනවානේ. එතකොට මේක අපි කියනවා කෙල්ලෝ ඔන් ඔන් කක්සි. කෙල්ලෝ ඔන් කක්සි. ඉතින් දැන් මේ වෙලාව හරියටම දෙකයිනේ. හරියටම මෙතන පිටුම හරියටම 12 තප්පරෙත් තියෙන්නේ කියලා මේ වෙලාව හරියට දෙක විනාඩි කට හරියටම 12 තියෙන්නේ කියලා. ඒකට වෙලාව අපි අර ඉංග්‍රීසි වලින් කියන්නේ sharp 2 අනේ ඒ වගේ. ඒත් අපිට මේක වෙලාව හරියටම 12 කියන එක අපිට කියන්න පුළුවන්. කෙල් 12 නෙවෙයි 2. 2 කියන එක අපිට කියන්න පුළුවන් කෙල්ලෝ ඔන් තසන් කක්සි. කෙල්ලෝ ඔන් තසන් කක්සි. කියන්නේ වෙලාව හරියටම 2යි. ඒ වගේ අදහසක් එන්නේ. හරි. ඒ වගේම තමයි ඉතින් වෙලාව දැන් මෙහෙම තිබ්බොත් එහෙම පහට තිබ්බොත් එහෙම කොහොමද වෙලාව කියන්නේ? කෙල්ලෝ ඔන් වීසි. මේක අටට ගියොත් එහෙම අපිට කියන්න පුළුවන් කෙල්ලෝන් කාඩික්සන්. එතකොට මේ විදිහට කියන්න පුළුවන් ලේසි. ඊළඟට අපි බලමු කොහොමද අපි කියන්නේ මේ වෙලාව 3යි කා 3:00 කියලා අපි වෙලාව කියන්නේ. දැන් මේ විදිහට තියෙනවා දැන් වෙලාව 3:00. අපි අහමු වෙලාව කීයද කියලා කොහොමද හානි ෆිනිෂ් වලින්. අපි අහමු වෙලාව කීයද මිත කෙල්ලෝ ඔන්. මිත කෙල්ලෝ ඔන් වෙලාව කීයද කියලා අහනවා. එතකොට දැන් වෙලාව කීයද? 3:00. එතකොට අපි සිංහලෙන් නම් කොහොමද ලියන්න පුළුවන් අපිට දැන් මේ වෙලාව 3:00 කියලා. එතකොට මේක ෆිනිෂ් වලින් කියන්නේ අපි සිංහලෙන් 3:00 කිව්වට ෆිනිෂ් වලින් කියන්නේ මේක 4ට සාපේක්ෂව. නිකන් 4ට භාගයක් වෙලා 4ට පැය භාගයක් තියෙනවා වගේ අදහසින් තමයි කියන්නේ. මේ භාගෙට අපි කියනවා පුවලි කියලා. එතකොට අපි කියනවා කෙල්ලෝ ඔන් පුවලි නේලියා. මෙයා ගැන නෙමෙයි කතා කරන්නේ මෙයා ගැන. 3:00 කියලා කියන්නේ කෙල්ලෝ ඔන් පුවලි නේලියා කියලා තමයි කියන්නේ. අපි සිංහලෙන් නම් මේ වෙලාව කියන්නේ 3:00 කියලානේ. වෙනාට මේක කියන්නේ 4ට නිකන් භාගයයි වගේ අදහසක්. කෙල්ලෝ ඔන් පුවලි නේලියා කියලා තමයි කියන්නේ. හරි. එතකොට ආන්ස එක අපි ලියමු. කෙල්ලෝ ඔන් කෙල්ලෝ පොලි නේලියා. අපි තව එකක් කරමු. දැන් බලන්න වෙලාව කීයද? දැන් වෙලාව සිංහලෙන් නම් අපි මේකට කියනවා වෙලාව 1:00. සිංහලෙන් නම් වෙලාව 1:00. දැන් එතන මේක ෆිනිෂ් වලින් අපිට කියන්න බැහැ. කෙල්ලෝ ඔන් පොලි උක්සි කියලා කියන්න බැහැ. එතකොට වැරදි. අපි කියන්නේ මේක 1:00 කියන එක අපි කියන්නේ දෙකට නිකන් භාගය වගේ මේකට සාපේක්ෂව තමයි කියන්නේ. ඉස්සරහට ඉන්න ඉලක්කමට සාපේක්ෂව තමයි කියන්නේ. එතකොට මේක වෙලාව මිත කෙල්ල ඔන් කියලා හෙව්වොත් මේ වෙලාව කෙල්ල ඔන්
පුවලි කක්සි. කෙල්ලොන් පුවලි කක්සි කියලා තමයි අපි කියන්නේ. අපි මේක සිංහලෙන් ලියමුකෝ. දැන් වෙලාව වෙලාව දැන් මම මේ ලිව්වේ පුවලි නීලියා කියන්නේ වෙලාව 3:00 මාරයි. 3:00 කියන එක හරි. දැන් අපි කියමු වෙලාව 1:00 කියලා. වෙලාව 1:00 නම් ඒක ෆිනිෂ් වලින් කියන්නේ කෙල්ලෝ ඔන් ඔන් බාගෙට කියනවා මේ හමාරට කියනවා අපි පුවලි වෙලාවෙදි වෙලාවේ කතා කරනකොට අපි කෙල්ලෝ ඔන් පුවලි කියන මේ බාගෙට විතර හමාරයි 1යි කියලා අපිට මෙතනද කියන්න බෑ අපි කියන්නේ 1ට ඊළඟට මේක දෙකට භාගයක් තියෙනවා වගේ අදහසක් තමයි කියන්නේ කෙල්ලෝ ඔන් පුවලි කක්සි කෙල්ල ඔන් පුවලි කක්සි කියන්නේ වෙලාව 1:00 කියන එක. හරි නේද? එතකොට මේක දවල් නම් අපිට ඒ විදිහට පස්වරු පෙරවරු කියන එකත් යොදන්න පුළුවන්. හරි? ඊළඟට එතකොට දැන් පස්වරු නම් අපි මේක ඉල්තපයිවල්ලා කියනවා. පෙරවරු නම් මේක ආමුපයිවල්ලා. අපි කියනවා දැන් මේක මේ අපි කියමුකෝ මේක දැන් වෙලාවක් අපි හදමු. වෙලාව 4:00 කියලා. එතකොට අපිට මේක කියන්න පුළුවන් කෙල්ලෝ ඔන් පුවලි වීසි ඉල්තපයිවල්ලා. හරිනේ මම හිතනවා ඔයගොල්ලන්ට දැන් පැහැදිලි ඇති කියලා. අපි ඊළඟට බලමු. දැන් අපි වෙලාව හරියටම කියන හැටි ඉගෙන ගත්තා. දැන් වෙලාව පැය භාගයක් ගෙවුනට පස්සේ කියන හැටි ඉගෙන ගත්තා. ඊළඟට අපි බලමු අපි කියන්නේ 2යි කාලයි 3යි කාලයි ඒ විදිහට අපි කියන්නේ විනාඩි 15ක් ගියාම දැන් මේ වගේ වෙලාවක් නම් අපි කොහොමද කියන්නේ සිංහලෙන් අපි වෙලාව කියදලා හොද්ද වෙලාව 4යි කාලයිනේ අපි 4යි කාලයි කියලා කියනවා. ඒවා එකක් කොහොමද ෆිනිෂ් වලින් ලියන්නේ මේ කාලට ෆිනිෂ් වලින්. ඉතින් වීඩියෝ එක හොඳට එන්ජොයි කරන්න ඇති කියලා මම හිතනවා. එතන මොකද මේ භාෂාවක් ඉගෙන ගන්නවා කියන එකේ මේ මෙකනිසම් එක. හරි. ඇයි අපේ පොඩි බබාලා මේ මාස 6ක් විතර යනකොට ෆිනිෂ් ජාතිකයන් එක හරියට මේ ෆිනිෂ් කතා කරන්න වගේ පුළුවන් වෙනවා. හැබැයි ලොකු කට්ටියට අවුරුදු දෙකක් විතර ගියත් ඒක හරියට කරගන්න බෑ. මොකද්ද මේකේ තියෙන සයිකොලොජි එක? හරි. ඉතින් මේ ගැන තමයි මම වචනයක් කියන්න ලෑස්ති උනේ. පොඩි වචනයක්. ඉතින් මේක පොඩ්ඩක් බලන්න. ඇත්තට පොඩි ළමෙක් ගොඩක් වෙලාවට ඕරි වෙන්නේ නැහැ මේ ප්‍රොනන්සියේෂන් එරර්ස් වලට. හරි. පොඩ්ඩක් ඕක නිකන් උච්චාරණේ වැරදුනා කියලා එයා ඕරි වෙන්නේ නැහැ. එයා ඒක ගැන හිතන්නේම නැහැ. හරි. ඒක එක මේව එකක්. හරි. ඉතින් ඕගොල්ලන්ගේ ඇතුළේ පොඩි පොඩි ප්‍රොනන්සියේෂන් එරර්ස් උනා කියලා ඒක ඕරි වෙන්න එපා. හරි වරද්ද වරද්ද හරි මේ භාෂාව ඉගෙන ගන්න. හරි අර පොඩ්ඩ වැරදුනා කියලා ඒක පැත්තක දාන්න. ඉතින් ඒකට ගැන ඔරු වෙන්න ගියොත් එimhe ඔයා මේ සයිකොලොජිකලි ඔයා මේ ඇත්තටම කිව්වොත් පොඩි බැරියර් එකක් දාගන්න තාප්පයක් දාගත්ත වෙනවා. ඉතින් ඒ නිසා ප්‍රොනන්සියේෂන් එරර්ස් වෙන්න පුළුවන් අනිවාර්යයෙන්. මොකද අපි ඇහිලා මේ කිපදිච්ච කට්ටිය නෙවෙයිනේ. හරි ඒක නිසා ඉතින් අපි ඇති අනිවාර්යයෙන් එරර්ස් වෙන්න පුළුවන්. නමුත් ඒක සම්පූර්ණයෙන් අයින් කරලා දාන්න. ඒක හිතෙන් අයින් කරලා දාන්න. ඒක ඔරු වෙන්න එපා. හරි එහෙම වෙන්න ඕනේ. ඒක තමයි භාෂා ගමනකදී තියෙන ලක්ෂණය. හරි. ඒක තමයි පොඩි කට්ටිය ගොඩක් කලකට ඒගොල්ලෝ එක ගැන ඔරි වෙන්නේ නැහැ. හරි. ඒක එකක්. ඊළඟට තමයි මේ ග්‍රැමර්. ඔය ග්‍රැමර් කියන එකත් පොඩි කට්ටිය එච්චර ඔරි වෙන්නේ නැහැ. හරි. නවුන් එකක් වචනයක් පටල ගත්තා නම් ඇති ඒගොල්ලන්ට ඔය අනිත්‍යව දාගන්න ඕනේද කියලා ඒගොල්ලෝ එච්චර හිතන්නේ නැහැ. හරි. කොහොම හරි කරලා අනික් කෙනාට Taman කියපු දේ තේරෙනවා නම් එයා කියන දේ Tamanට තේරෙනවා නම් කියන මට්ටමින් තමයි එයා පටන් ගන්නෙ. හරි. ඊට පස්සේ ටික ටික යනකොට ඒව හැදෙනවා. ඉබේ හැදෙන දේවල්. ඒතර ඔය ඉබේ හැදෙන දේවල් ගැන මුලින්ම ඔළුවට දාගත්තොත් එහෙම ඔයා තාප්ප දෙකක් දාගත්ත වෙනවා. එකක් තමයි මේ ප්‍රොනන්සියේෂන් සෙන්සර් ගැන ඔයාලුකට වරි වෙන එක තාප්පයක්. අනික තමයි ඔයා අනවශ්‍ය විදිහට මේ ග්‍රැමර් ගැන වරි වෙන එක තව තාප්පයක්. ඉතින් ඒ නිසා ඔය තාප්ප දෙක ඔළුවේ බැඳගන්න එපා. ඔයහෙල්ල මේ සයිකොලොජිකල් තියෙන තාප්ප. හරි. ඕවලු වෙනගත්තොත් එහෙම මේ ගමන ආගන්න බෑ. ඉතින් දවසට සාමාන්‍යයෙන් නවුන් පහක් වර්ඩ් පහක් වගේ පාඩම් කරගන්න. ඒ විදිහට ගත්තොත් ගොඩක් අඩු වගේ වොකබ් එක 1000ක් විතර වොකබ් එකක් තියෙනවා නම් සාමාන්‍යයෙන් ජෙනරලි දාන්න කියන වචන ටික ඔබට තේරෙනවා නම් ඒ වචන ටික හෙට මෙහෙට ගැට ගහගෙන මෙහෙල්ල මේක කියන්න පුළුවන්. ඔයාගේ අවශ්‍ය කරන ඔයාගේ අදහසන් කෙනාට කියහදෙන් කියන්න පුළුවන්. ඒක මෙයා මොකක්ද අදහස් කරන්නේ කියලා ඔයාට දැනගන්න පුළුවන්. ඉතින් අනිත් කාරණේ තමයි ගොඩක් ලිසනින් අවශ්‍ය කරන. මොකද අපි දන්නවා දරුවෙක් ඉපදුනාට පස්සේ ඇත්තටම මෙයා ලිසනින් කරනවා මේ මම හිතන්නේ අවුරුදු 4-5ක් තිස්සේ මෙයා ලිසනින් කරන්නේ. ලිසනින් කරලා ලිසනින් කරන එකෙන්ම තමයි ඊට පස්සේ එයා චුචුට වචන කියන්න පටන් ගන්නේ.
සමහර වචන අල්ලගෙන මේකට මේක වෙන්න ඇති මේකට මේක වෙන්න ඇති කියලා නිකන් ගෙස් කරගෙන එන කියන්න පටන් ගන්න. ඒතර ලිසනින් කරනවා අවුරුදු 4ක් 5ක් තිස්සේ. ඒකත් භාෂාවක් ඉගෙන ගන්නකොට අවශ්‍ය කරන තව කාරණා. මේක ඕගොල්ලෝ තේරුම් නැතින්න පුළුවන්. හරි තේරුම් නැතුනට පුළුවන් තරම් ලිසන් කරන්න. මොකද ලිසන් කරන එකෙන් ඔයාගේ මේ සර්කිට්ස් උඩ තියෙන සර්කිට්ස් ටික ඔක්කොම හැදෙනවා. හරි ඔයාට වාදන්න නැතුනට ඇතරම හැදෙනවා. ඉතින් ඒ නිසා මේ ইনফෝමල් ටීචින් දැන් අපි මේ කරන්නේ ইনফෝමල් ටීචින් එකන්නේ. මේක ඉතින් වොලන්ටියර් විදිහට අපි අපේ වැඩ තින පාඩු කරගෙන කරන ইনফෝමල් ටීචින් එක. ඉතින් මේ වගේ ටීචින් තව තියෙනවා. ඔය channels තියෙනවා. ඉතින් channels වල links යවන් දාලා තියෙනවා. ඒක බලන්න. හරි ඒවා තියෙනවා මේ සමහරවිට නිදා ගන්න ගමන් අහමු කියලා පැය 8 වගේ upload කරපු මේ videos තියෙනවා. අන්න එහෙම ඒවා තියෙනවා. ඒ මොනවාගේ ක්‍රමකින් කමන්නේ ඔය ඉන්ෆෝමල් ඉදිරි තියෙන දේවල් ෆොලෝ කරන්න. හරි ඔය ඇස්සේ ඔයගොල්ලෝ මේ ෆෝමල් ටීචින් එක කොහොමද ඔයගොල්ලන්ට මේ ෆිල්ම් රජයෙන් ලබා දෙනවා එහෙම නැත්නම් යුනිවර්සිටි එකෙන් ලබා දෙනවා. ඉතින් ඒ වගේ ෆෝමල් ටීචින්ස් වලට සම්බන්ධ වෙන්න. හරි විශේෂයෙන් ඉතින් මේ ක්වොලිෆයි ටීචර් කෙනෙක් කියන්නේ ෆිනිෂ් ටීචර් කෙනෙක් එහෙම නැත්නම් ක්වොලිෆයි මේ භාෂාව ඉගෙන ගන්න පුළුවන් ක්වොලිෆයි ටීචර් කෙනෙක් කරන එකක්. ඉතින් ඉන්ෆෝමල් ටීචින් කියලා අපිට වර්ග කරන්න බෑ. ඒවා හැල ෆෝමල් ප්‍රොෆෙෂනල් ටීචින්. නමුත් අපි ගත්තොත් එහෙම අපි මේ ඉගෙන ගන්න ගමන් තමයි ඔයගොල්ලන්ට මේක කරන්නේ අපේ අධ්‍යයනය විශ්වාස කරන්නේ. ඉතින් මේක ඇහිල්ල ඉන්ෆෝමල් ටීචින් එක. ඉතින් මේ වගේ දේවල් නිතර නිතර බලන්න. ඉතින් අපි උත්සාහ කරන්නේ හැබැයි මේක පුළුවන් තරම් සරල කරන්න. ඉතින් ඒක තමයි අපේ එම් එක මේ භාෂාව පුළුවන් තරම් සරල කරලා ඕගොල්ලන්ට දෙන්න. හරි. මොකද අපි මේක සංකීර්ණ කරගෙන ඕගොල්ලන්ට දෙන්න පටන් ගත්තොත් එහෙම මේක ඕගොල්ලන්ටත් වැඩක් වෙන්නේ අපිට වැඩක් වෙන්නෙත් නැහැ. ඒක නිසා අපි මේ යන විදිය මේ යන ක්‍රමේ සමහරට අපිට වීඩියෝස් අප්ලෝඩ් කරන්න පොඩ්ඩක් ප්‍රමාද වෙන්න පුළුවන්. නමුත් අපි මේ යන වීඩියෝ වලට තේරෙන ඇති මේ පොඩි පොඩි පොත් අරගෙන තමයි ඔයගලන්ට කියා දෙන්නේ. ඉතින් ඒකම පොඩි ග්‍රැමර් ටිකක් කියා දෙනවා. පොඩි පොඩි පොතුත් අපි ඔයගලන්ට රීඩ් ලව් කරනවා. ඉතින් ඒ වගේ විදිහට ඔයගලත් ඔයගලගේ ගමන ඩෙවලොප් කරගන්න. ඕන හැටි ඒවට අවස්ථාවක් තියෙනවා මෙහෙ ආවට පස්සේ. ඉතින් එන්න කලින් නම් තියෙන අවස්ථාන් ටිකක් අඩුයි. ඉතින් මේ වගේ channels තමයි ඉතින් ඔයාලට පාවිච්චි කරන්න වෙන්නේ. හරි. මන්දන්තර මේ සිංහලෙන් මේ වගේ චැනල් තියෙන එක මම දන්නේ නැහැ ඇත්තටම. ඉතින් ඒ නිසා මේ තියෙන වීඩියෝස් ඔයගොල්ලෝ යාළුවන්ට බලන්න ෂෙයා කරගන්න. ඊට පස්සේ මේවා ලයික් එකක් දාන්න, subscribe කරලා දාගන්න channel එකට. මොකද මේක මේක විතර නෙවෙයි තියෙන visa process එක ගැන සෑහෙන දේවල් තියෙනවා. ඒකම entrance exam එක ගැන සෑහෙන දේවල් channel එකට තියෙනවා. ඉතින් ඒ නිසා හරිම වැදගත් channel එකක් විදිහට මේක develop කරගෙන යනවා අපි. හරි. හරි එහෙමනම් ඔයගොල්ලන්ගේ මේ ෆිල්ම් තිහිනේ වගේ ෆිල්ම් නාවට පස්සේ ඔයගොල්ලන්ට ගොඩක්ම ලොකු බැරියරයක් වෙන මේ භාෂාව කියන එකත් ජය ගන්න ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරමි. සමුගන්න බොහොම ස්තුතියි හැමෝටම.